ඔයාලට මතක ඇති මම මාස කිහිපයකට කලින් මීතේන් රොකට් තරංගය ගැන වීඩියෝ එකක් දැම්මා. ඇමරිකාවේ රොකට් නිෂ්පාදන සමාගම් 3ක් සහ චීන සමාගමක් අතර තිබුණු මේ නිල නොවන තරංගයේ ජයග්‍රහණය චීන සමාගමට හිමි වුණා. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ පළමු වරට මීතේන් ඉන්ධනය විදියට යොදා ගන්න රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යවුවේ චීනයෙන්. 3 2 1 We have left off. පසුගිය වසර කිහිපේ පුරාවට බොහෝ රටවල් මීතේන් ඉන්ධනය විදියට යොදා ගන්න කක්ෂීය රොකට් සංවර්ධනය කරන්න මහන්සි වුණා. ඒ ගැන මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ඉදිරියෙන් මේටපු සමාගම් හතර තමයි SpaceX, Relativity Space, United Launch Alliance සහ Land Space. ඉතින් මේ සමාගම්වල මීතේන් රොකට් හතර එකම කාලයේ දියත් කිරීමට සූදානම් වුණු නිසා මේක මීතේන් රොකට් තරංගයේ විදියටත් හැඳින්වුවා. ඇත්තටම මෙහෙම තරංගයක් තිබුණේ නැහැ, නිකන් කියපු නමක්. කොහොම හරි මුලින්ම තමන්ගේ කක්ෂීය රොකට්ටුව දියත් කළේ ලෑන්ඩ් ස්පේස් සමාගම. ඔවුන්ගේ ZQ2 රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට ගමන් කළත් දෙවන අදියරේ ගැටලුවක් නිසා පෘථිවි කක්ෂයට ළඟා වීමට හැකි වුණේ නැහැ. රිලේටිවිටි ස්පේස් සමාගමේ ටෙරාන් 1 රොකට්ටුවටත් දෙවන අදියරේ ගැටලුවක් නිසා කක්ෂගත වීමට පුළුවන් වුණේ නැහැ. SpaceX සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුවේ නම් පළමු අදියරේම ගැටලුව ඇවිත් විනාශ කරලා දැම්මා. යුනයිටඩ් ලොන්ච් ලයන්ස් සමාගමේ වල්කන් රොකට්ටුවේ මංගල දියත් කිරීම කල් ගියා. ඉතින් ඊට පස්සේ ලෑන්ඩ් ස්පේස් සමාගම පසුගිය ජූලි 12 වෙනිදා දෙවන CQ2 රොකට්ටුව දියත් කළා. ඒක නම් කිසිම ගැටලුවක් නැතුව කක්ෂයට ගියා. ඒ මීතේන් ඉන්ධනය විදියට යොදා ගන්න පළමු කක්ෂීය රොකට්ටුව විදියට ඉතිහාසගත වෙමින්. මේක පරීක්ෂණ මෙහෙයුමක් නිසා මේ දියත් කිරීමේදී චන්ද්‍රිකා මුකුත් ගෙන ගියේ නැහැ. ඒකට දවස් දෙකකට පස්සේ ඉන්දියාව චන්ද්‍රයාන් 3 යානය දියත් කරනවා. ඒ ගැන මම දිග වීඩියෝ එකක් දාලා තියෙනවා, ඒක බලන්න. ජූලි 16 වෙනිදා SpaceX සමාගම Starlink Group 5-15 දියත් කිරීම සිදු කරනවා. ඒකේ දියත් කරන්නේ Starlink V1.5 චන්ද්‍රිකා 54ක්. මේ මෙහිමේ විශේෂත්වය තමයි මේක තමයි අවසාන Starlink V1.5 චන්ද්‍රිකා දියත් කිරීම. ඉදිරි මෙහෙයුම්වලදී කක්ෂගත කරන්නේ V2 mini සහ V2 චන්ද්‍රිකා පමණයි. ඒ වගේම මේ මෙහෙයුමට යොදාගත්ත B1060 බූස්ටරේ පියාසර කරේ 16 වෙනි වරට. මේක තමයි 16 වරක් පියාසර කරපු දෙවන Falcon බූස්ටරය. ඒකෙන් දවස් දෙකකට පස්සේ Rocket Lab සමාගම Baby Comeback කියලා හඳුන්වපු ඉලෙක්ට්‍රෝන මෙහෙයුමක් සිදු කරනවා. මේ රොකට්ටුවේ ගෙන ගියේ පාර්ශව තුනක චන්ද්‍රිකා 7ක්. ඒ අතරින් NASA ආයතනයේ Starlink චන්ද්‍රිකා 4 සහ Spire Global සමාගමේ Lemur 2 චන්ද්‍රිකා 2 කිලෝමීටර 575ක් උස කක්ෂයකට මුදා හැරියා. Space Flight Laboratory සමාගමේ Leo 3 චන්ද්‍රිකාව කිලෝමීටර 1000ක් කියලා කක්ෂයකට මුදා හැරියා. ඔයාලා හිතුවද ඇයි Rocket Lab සමාගම මේ මෙහෙයුමට Baby Comeback වගේ නමක් දැම්මේ කියලා? ඔව්, මේ මෙහෙයුමේ රොකට්ටුවේ පළමු අදියර ආපහු ගොඩ බහිනවා. වායුගෝලයට ඇතුල් වෙලා පැරෂුට් මගින් සාගරයට ගොඩ බැස්සට පස්සේ ඔවුන්ගේ නෞකාවකින් ඒක ආරක්ෂිතව ගොඩට ගෙනවා. මේක ඔවුන්ගේ 7 වෙනි ඉලෙක්ට්‍රෝන පළමු අදියර ගොඩ බැස්වීම. ජූලි 20 වෙනිදා උදෑසන චීනයේ එක්ස්පේස් සමාගමේ ක්වයෂෝ 1A රොකට්ටුවකින් Tianmu 1, 7, 8, 9 සහ 10 චන්ද්‍රිකා 4 දියත් කරනවා. මේවා කාලගුණ චන්ද්‍රිකා කියලා සඳහන් වෙන්නේ. ඒ රොකට්ටුව දියත් කරලා පැයක් යන්නත් කලින් ඇමරිකාවේ SpaceX සමාගම තවත් Falcon 9 Block 5 රොකට්ටුවක් දියත් කරනවා. මෙහෙයුමේ නම Starlink Group 6-15. ඒකේ ගෙන ගියේ Starlink V2 mini චන්ද්‍රිකා 15ක්. Vandenberg අභ්‍යවකාශ හමුදා මූලස්ථානයෙන් දියත් කරපු නිසා සමගයට අංශක 43ක් කාන්ත කක්ෂයකට යන්න රොකට්ටුවට දියත් කිරීම අතරතුර වංගුවක් ගන්න වෙනවා. ඒ හේතුව නිසා රොකට්ටුවේ ගෙන යන්න පුළුවන් නිස්කන්ධය අඩු වෙන නිසා තමයි චන්ද්‍රිකා 15ක් පමණක් ගෙන ගියේ. ජූලි 22 වෙනිදා උදෑසන චීනයේ Galactic Energy සමාගමේ Cirrus 1 රොකට්ටුවක් දියත් කරනවා. මේකේ ගෙන ගියේ වාණිජ චන්ද්‍රිකා 2ක්. එකක් ඉතාමත් පහළ පෘථිවි කක්ෂයක ක්‍රියා කරන ආකාරය ගැන පරීක්ෂා කරන චන්ද්‍රිකාවක්. අනිත් එක පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක්. ඒකෙන් ලබාගත් පළමු ඡායාරූපේ මේ වෙනට ලැබී තියෙනවා. ජූලි 23 වෙනිදා උදෑසන චීනයේ රාජ්‍ය රොකට් නිෂ්පාදන ආයතනයේ Long March 2D රොකට්ටුවකින් චන්ද්‍රිකා 4ක් දියත් කළා. ඒ අතරින් SkySight AS1, 2 සහ 3 චන්ද්‍රිකා 3 පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා. අනෙක් චන්ද්‍රිකාව සුවිශේෂී එකක්. ඒක Galaxy Space සමාගමේ Link C3 චන්ද්‍රිකාව. මේක අධිවේගී අන්තර්ජාල සේවා ලබා දෙන චන්ද්‍රිකාවක්.
පැතලි හැඩයක් තියෙන නිසා එක උඩ තියලා ගොඩක් දියත් කරන්න පුළුවන්. හරියට ස්ටාලින්ක් වගේ. මේ චන්ද්‍රිකාව ඇත්තටම තාක්ෂණය පරීක්ෂා කරන චන්ද්‍රිකාවක්. අනාගතයේදී මේ චන්ද්‍රිකා තොග විදියට ස්ටාලින්ක් චන්ද්‍රිකා දියත් කරනවා වගේ දියත් කරයි. දැන් ඉතින් චීනයේ මෙන්න SpaceX කොපි කරලා කියලා කෑ ගහන්න කලින් අන්තර්ජාල චන්ද්‍රිකා ගැන මම දාපු වීඩියෝ එක බැලුවා නම් SpaceX සමාගමෙන් මේක මුලින්ම කරේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඊට පස්සේ ජූලි 24 වෙනිදා උදෑසන SpaceX සමාගම Starlink Group 6-6 දියත් කිරීම සිදු කරනවා. මේක කැනවරල් තුඩුවෙන් දියත් කරපු නිසා V2 mini චන්ද්‍රිකා 22ක්ම කක්ෂගත කරනවා. ඒක නෙමෙයි මම හිතනවා ඔයාලා දකින්න ඇති කියලා SpaceX සමාගම Falcon 9 rocket වල තියෙන කැමරා වැඩි දියුණු කරලා කියලා. ඉතින් ලෝකයේ සිදුවෙන හැම rocket දියත් කිරීමක්ම ගැන සිංහලෙන් දැනගන්න කැමති නම් අපේ Space Community LK Facebook group එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. නැත්නම් සති කිහිපයකට සැරයක් මේ විදිහට දාන වීඩියෝ වලනොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම මම Apple 11 සංවස්තර වෙනුවෙන් හදපු වීඩියෝ දෙකත් බලන්න අමතක කරන්න එපා. මගේ අනිත් YouTube channel එකත් දැන් active. ඒකත් බලලා subscribe කරන්න. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.